සාකච්ඡා හොඳයි විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සමග ප්‍රධාන පක්ෂ ප්‍රධානීන් සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විසින් අවධානයට යොමු කරා මැතිවරණවලදී ඇතිවී හැකි තත්ත්වයන් සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂවල අදහසුත් අපි ඉදිරිපත් කරන ලැබුවා. විශේෂයෙන් අද අවධානය යොමු වුණා මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන්. ස්වාධීනව මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද, රජයේ මාධ්‍ය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙනුත් මැතිවරණ කොමිසම විසින් උපමාන ඉදිරිපත් කරලා තියෙනවා. එය දැඩිසේ අනුගමනය කළ යුතු බවට මැතිවරණ කොමිසම පැහැදිලිව ප්‍රකාශනය පත් කරා. අනුගමනය නොකරන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑමේදී ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි තත්ත්වයන් මේ සියල්ල සැලකිල්ලට අරගෙන මැතිවරණ පනත අනුවත් ඒ වගේම මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන යම් යම් රෙගුලාසි අනුවත් කටයුතු කිරීමට අද සාකච්ඡා කරා. පරිසර හිතගාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය උපමාන කතා කිරීම තමයි අද විවිධ අදහස් තිබුණා. ඒ අදහස් සියල්ල මත විමසලා පොදු තීන්දුවලට සාමූහිකව එකඟ වෙන්න පුළුවන්කම ලැබුණා. ප්‍රධාන වශයෙන් මා ඉල්ලීමක් කරා පරිසර හිතකාමී මැතිවරණයක් පවත්වන්න කියලා. ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පවත්වන්න කියලා. විශේෂයෙන්ම පොලිතීන් ප්ලාස්ටික් නැති පරිසරයට හානියක් නොවන ආකාරයටත් ඒ වගේම සමානව අවස්ථාවන් ලබා දෙන මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් ඉදිරිපත් කරා. ඒ තමයි මැතිවරණයක් තියෙන දින පිළිබඳව යම් මිගයක් කරා. ඒ කියන්නේ පොය දවස් නැතුව ඒ වගේ කාටවත් අවහිරයක් ආකාරයකින් ඉදිරි දිනවල මැතිවරණයේ තිබෙන ආකාරය පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා. බොහෝ දුරට නොවැම්බර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ 8 වෙනිදා වෙනකන් දින තියෙනවා. එන දිනයකට මැතිවරණයකට මුහුණ දෙන්න තමයි අපි බලාපොරොත්තු.